අයුබෝවන් ලොකු කුඩා වයස් භේදයකින් තොරව ඔබට රටට සමාජයට වැදගත් වෙන බොහෝ දේවල් සමගින් බොහෝ චරිතත් එක්ක කතා කරන ග්ලෝබල් මීඩියා චරිත විශේෂාංගයෙන් අදත් අපි සූදානම් වෙනවා අපූර්ව විශේෂ චරිතයක් සමග කතා බහේ දෙන්නට. සුපිලිපන් ප්‍රනාම ජාතික සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රාජසේවකයාට හිමි සම්මානය දිනාගත් හෙදනිලධාරිණී නිම්මි ජයසේකර මහත්මිය තමයි අද දවසේ අපේ විශේෂ චරිතය. ආයුබෝවන් ඔබට. හොඳයි. අපේ රටේ ලක්ෂ 15කට අධික ප්‍රමාණයක් රාජසේවකයන් ඉන්නවා. ඒ අතරින් ඇයි ඔබටම මේ සම්මානය ලැබෙන්නේ? මම හිතන්නේ හෙදියක් විදිහට අපේ කොවිඩ් වසංගතයේ වෙලාවේ ඉතිහාස විදිහට කරන්න ඕනේ රාජකාරියට උත්ෙන් ඔප්පට ගිහිල්ලා කරපු රාජකාරිය වෙනුවෙන් සහ කැපවීම තමයි මට මේ සම්මානය හම්බ වෙන්නේ. මේ සම්මානයට නිර්දේශ වන්නට අනිත් අයට වඩා ඔබ මොනවද වැඩිපුර කරේ? කොවිඩ් පටන් ගන්නකොටම මම හිතන්නේ චීනයේ කොවිඩ් තියෙනකොටම අපේ රෝහල අපි කොවිඩ් වෙනුවෙන් ලෑස්ති වෙන්න පටන් ගත්තා. අපි හිතුවා කොයි වෙලේ හරි කොවිඩ් ආසාදිත රෝගියෙක් අපිට එයි. අපිට තිබුණ ලොකුම අභියෝගය තමයි අපේ කාර්ය මණ්ඩලය මේ බෝවන රෝගෙන් ආරක්ෂා කරගෙන අපට එන රෝගීන්ට උපරිම සාත්ව ලබා දෙන්නේ කොහොමද කියලා. අපිට එතකොට පෞද්ගලික ආරක්ෂිත උපාංග ගොඩක් අඩුවෙන් තිබුණේ රෝහලේ. අපිට ඕවරෝල් කීපයක් තිබුණා, බූට්ස් තිබුණා. හැබැයි අපිට ෆේස් ෂීල්ඩ් කියන එකේ කාලේ වෙනකොට තිබුණා. හැබැයි ගොගල්ස් තිබුණා. අපි ඊට පස්සේ ෆේස් ෂීල්ඩ් හදාගන්න මහන්සි ගත්තා. එක්ස්රේ කොළ මුලින්ම අපි එක්ස්රේ කොළ හේදුවා. හොදලා ඒ වගේ ෆේස් ෂීල්ඩ් හදාගත්තා. ඊට පස්සේ ඊළඟට අපි අර ට්‍රාන්ස්පරන්ට් ෂීට් අරගෙන ඒ වගේ හදාගත්තා. මේ ෆේස් ෂීල්ඩ් අපි හදාගත්තා. හැබැයි අපිට රෝගියා ගාවට ඇඳගෙන යන කාර්ය මණ්ඩලයට යන්න ඕවරෝල් තිබුණ නැහැ. කීපයක් විතරයි තිබුණේ. එතකොට ඒ ඕවරෝල් එක සැරයක් ඇඳදහම අපි අයින් කරන්න ඕනේ, පුළුස්සලා දාන්න ඕනේ. එතකොට ඒක අපිට දරන්න බෑ. මොකද අපි දැනගත්ත මේ යන විදිහට ගොඩාක් රෝගීන් එයි. එතකොට අපේ කාර්ය මණ්ඩලය අනිවාර්යෙන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට මොකද කරන්න කියලා හිතලා ඉතින් ඇත්තටම ඒ වෙලාවේ වෙනකොට රටට يعني අපිට සපයන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මං හිතන්නේ සපේපු ටික يعني ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා අපිට තිබුණා. අනිත් එක හැම එකක් පාවිච්චි කළා ඉවත් කරොත් අපිට දරා ගන්න බැරි පිළිවයක් වෙනවා. ඒ නිසා කල්පනා කළා ආසාදන පාලනයකදී මම වැඩ කරන්නේ, මං හිතුව එක මගේ වගකීමක් කියලා, මගේ කාර්ය මණ්ඩලය ආරක්ෂා කරන එක. ඒ නිසා මම කරන්නේ මේ ඝනකම් පොලිතින් වලින් අපි ඉස්සර වෙලාම ඕවරෝල් එකක් හැදුවා. අපේ තියෙන නිකම් මැෂිමකින් බහලා ඒක ඇඳගෙන අපේ කාර්ය මණ්ඩලයේ රෝගීන් බලන්න ගියා. ඒ දවස්වල අපිට ආසන්න වශයෙන් රෝගීන් දෙන්නෙක් විතර එනවා රෝහලට. ඒකට ඒ බලන්න යන වෛද්‍යවරයයි හෙදියටයි අපි ඒක අන්දනවා. අන්දලා හැබැයි ඒක සුව පහසු නැහැ, ටිකක් පහසු නැහැ. ඒකට ටිකක් අමාරු ලෙඩෙක් ආවොත් යාගේ වැඩ කරන්න අමාරුයි ඒ පොලිතින් එප්‍රන් එකට. ඒ නිසා ඊට පස්සේ මම ටිකක් කල්පනා කරලා මම කරදී අර අඩවල් වල තියෙන පොඩි පොඩි රෙදි ගිනිල්ලා ටෙස්ට් කරලා බැලුවා. නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඒ වෙලාවේ තමයි හඳුනගත්තේ පැපට තියෙන රෙද්දෙන් පුළුවන් ඒක ඔටෝක්ලේව් කරන්න පුළුවන්. ඒ කියන්නේ විසිබිජ්ජාරණය කරන්න අර මැෂින් එකට දාලා ඒක කරන්නත් පුළුවන්. ඊට අමතරව විසිබිජ්ජාරණය කරනවා කියලා ක්ලෝරින් දාන්නත් පුළුවන්. ඒ දෙකම මම ටෙස්ට් කරලා බැලුවට පස්සේ මට තේරුණා මේක අපිට දිගට දිගට පාවිච්චි කරන්න පුළුවන් එක මැදම ගොඩක් සැරයක්. ඒක වාසිදායක තත්ත්වයක් නිසා අපි ඒක මහන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී කියන්න ඕනේ ගොඩක්ම සතුටුයි ග්‍රාමසේවක නිලධාරි මහතුන්ගේ සුබසාධක සංගමයෙන් අපිට මුලින්ම රුපියල් 50,000ක් දුන්නා. මට අද වගේ මතකයි අපි ඒකෙන් තමයි ඉස්සර වෙලාම රෙදි අරගෙන මහන්න පටන් ගත්තේ. ඊට පස්සේ අපි මහන්න කෙනෙක් හොයාගත්තා. හැබැයි මහන්න තියෙන ප්‍රමාණය එයාට කරන්න අමාරු නිසා අපි ෆේස්බුක් එකේ ඇම්බ්ලිපිටිය සෙට් එක කියන ෆේස්බුක් එකේ අපි ලයිව් කළා වැඩසටහනක් අපිට උදව් කරන්න කියලා මේ ඇඳුම් මහගන්න. ඇත්තටම ඇඹිලිපිටියේ ගොඩාක් මිනිස්සු හරිම හොඳයි. ඒගොල්ලෝ ගොඩාක් දුරකට ඇඳුම් දීලා ඒගොල්ලෝ නොමිලේ අපිට මහලා දුන්නා රෝහල් කාර්ය මණ්ඩලය ආරක්ෂා කරගන්න. එතකොට ඒක නිපදවීම නිසා තමයි මොකද ලංකාවෙම කට්ටියට පස්සේ ඒක ඉල්ලන්න පටන් ගත්තා. අපි යොමු කරා ඒක හැම තැනටම. ඊට පස්සේ අපිට අපේ පෝෂණ කලාපයේ තියෙන රෝහල් වලට අපි ඒවා නොමිලේ ලබා දුන්නා. වෙනත් රෝහල් වලින් ආවනවුම් අපි ඒ තැන්වලට යොමු කරලා ඒවා කරලා දුන්නා. මං හිතන්නේ ඒක තමයි මගේ රාජකාරියට ඔබට ගිහිල්ලා මං හිතන්නේ ඉතුරු කරන්න කාර්යක්ෂමතාවය වැඩි කරන්න සහ නාස්ති අඩු වෙන එක කරන්න කරපු දේ නිසා තමයි මම මේ සම්මානයට පාත්‍ර වෙන්නේ.
මේ සම්මානය ලබා දෙන්න මොනවද බලපාන නිර්ණායක? රාජ්‍ය සේවය කරන එය වංචා දූෂණ වලින් තොර සහ මෙවර කොවිඩ් වලට වැඩ කරපු කොවිඩ් හීරෝස්ලා වෙනුවෙන් ලබා දුන් සම්මානයක්. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විතරම බැලුවා අපි අතින් වංචාවක් දූෂණයක් වෙලාද, අපි දූෂණේ මොන හරි දූෂණ කටයුත්තක් කරලා තියෙනවද කියලා. මොකද මේ සම්මානය දෙන්න කලින් මගේ ඉහළ සියලුම නිලධාරීන්ගෙන් සහ රෝහලෙන් මගේ විස්තර අහනවා. ඒගොල්ලෝ ඉන්නේ රහස් තොරතුරු අරගෙන තිබුණා, ඩිරෙක්ටර් නර්සින්ගෙන් පවා තොරතුරු අරගෙන තිබුණා. එහෙම අරගෙන තමයි ඒගොල්ලෝ මේ කරපු රාජ්‍ය සේවයේ නියුතු වීම සහ වංචා දූෂණ වලින් තොරව රාජකාරියට ඔබට ගිහිල්ලා කරන ලද සේවයට තමයි සම්මානය ලබන්නේ. මේ වගේ ඇඳුමක් නිර්මාණය කරන්න ඔබට කොහෙන්ද මේ වගේ අදහසක් ආවේ? එතකොට මම දැක්ක චීනයේ හෙදියන් අඳින ඇඳුම. ඇත්තටම ඒ වෙනකොට අපි හරියම නිවැරදිම PP එකක් දැකලා තිබුණේ නැහැ. ඇත්තම කියනවා නම් දැකලම තිබුණේ නැහැ. එතකොට හැබැයි මම දැක්ක TV එකේ ඒගොල්ලෝ අඳින විදිහ. ඊපස්සේ මං හිතුවා මේ විදිහට එකක් අපි හැදුවොත් හරියයි කියලා. තමයි ගණකම් පොලිතින් වලින් ඉස්සලාම බැහුවා. ඒකෙන් මහලා ඒකෙන් ඇඳගෙන ගියා. ඊට පස්සේ ඒ ගණකම් පොලිතින් එකෙන් මහනකොට ඔළුවත් වැහෙන්න එක අපි වෙනම එකක් මැහුවා. මේකෙදි අපි ඕවරෝල් එකක් වගේ කකුලින් දාලා මුළු ඔළුවම වැහෙන්න පුළුවන් විදිහට මේ ඔක්කොම වැහෙන විදිහට එකක් මහගත්තා. ඊට පස්සේ අපි ඇඳලත් බල්ලා ඔටෝක්ලේව් කරලා ඔක්කොම කරලා බල්ලා මට හිතුණා මේක කියන්නේ හොඳයි, මේකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. මං අපේ ඩිරෙක්ටර් මැඩම්ටත් කිව්වා, සමන්ත මැඩම්ට. ඒ වගේම BP මේ OPD එකේ හිටපු BP සර් ලොකු කමකේසටත් මේකවා සර්ච් කැමති වුණා. සමයි පාවිච්චි කරන්න පටන් ගත්තා. එතකොට ලංකාවටම මේ ඇඳුම හඳුන්වා දෙන්නේ ඔබද? මං හිතන්නේ අපි තමයි කිසලම් මැහුවේ වෙන්නේ. මොකද මං ඒක මැහුවට පස්සේ අපේ ඩිරෙක්ටර් මැඩම් පස්සේ කාලෙක මට කිව්වා, මැඩම් මෙහි ලංකාවේ WHO ඒ ආයතනයේ නියෝජිත කාර්යාලයට දැනුම් දුන්නා කියලා, අපි මේ වගේ PP එකක් හැදුවා කියලා. එතකොට ඒගොල්ලෝ එහිට මේ WHO ආයතනයට කියලා තිබුණා, මේ කියන්නේ මගේ නම යවලා තියෙනවා කිව්වා. මේක ගැන හදිසි පේටන් බලපත්‍රය ගන්න ඕනි වුණොතින් මේක ඉස්ලාම හොයාගත්තේ මෙයා කියන එක ගැන දැනුම් දීලා තිබුණා. එතකොට මම හිතන්නේ අපි පාවිච්චි කරන්න ගත්තට පස්සේ ගොඩාක් ඇනෝම ආව අපිට. කියන්නේ අපි කොහොමද හදාගන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ කියන්නේ මම හිතන්නේ ලංකාවටම ඒක අපි හඳුන්වලා දුන්නා කියලා තමයි මට හිතෙන්නේ. මේ ඇඳුමෙන් ලැබුණු ආරක්ෂාව කොහොමද? ඒ රෝහලේ ඒ කාලේ මුල් කාලේ අපේ රෝහලේ කවුරුවත්ම කාර්ය මණ්ඩලයේ පොසිටිව් වුණේ නැහැ. හැමෝම කියන්නේ වැඩ කරන්න යන හැමෝටම අපි එක දුන්නා. හැම වෝඩ් එකකටම සැක සහිත ඕනම රෝගියෙක් බලන්න යනකොට ඒක අඳින්න දුන්නා අපි. OPD එකේ හැම තැනම ඒක හැම කෙනෙක්ම පාවිච්චි කරා. හොඳ ආරක්ෂිත හැඟීමක් තිබුණා අපි හැමෝට මේක ඇඳලා පස්සේ. අපි මං හිතන්නේ ඒක ගොඩක් ප්‍රතිඵලදායි වුණා. කාටවත් මේ රෝගේ හැදුනේ නැහැ ඒ කාලේ. මේ වගේ සාර්ථක නිර්මාණයක් රටට හඳුන්වා දෙන්න ඔබට සහයෝගය දුන්නේ කවුද? ඇත්තටම මතක් කරන්න ඕනේ මාත් එක්ක වැඩ කරන අංජලි කමිස්ව. ඒ මිස් මාත් එක්ක එක ඉබේ මං වගේම මහන්සි වෙලා ගොඩාක් මහන්සි වෙලා වැඩ කරා. මම හිතන්නේ කොවිඩ් වගේ රෝගයක් එකට මුහුණ දෙන්න යා හොඳ නැහැ. රෝගී තත්ත්වයේ හිටියේ ඒ වුණාට එහෙමයි කියලා පොඩි වෙලාවකවත් පසුබැස්සේ නැහැ. මාත් එක්කම හරි හරියටම වැඩ කළා. අපි මෙහෙම කරමු නේද කියලා අහනකොට ඒ මිස් එහෙම කියමු කියලා අපි හරි එයා මට ලොකු උදව්වක් දුන්නා, ලොකු හයිකක් දුන්නා මේක කරන්න. හැමදේම හොයලා බල්ල කළා. ඒ වගේම VP OPD සර් රවින්ද ලොක්කමගේ මහත්තයා මම ගොඩක් ගෞරවයෙන් මතක් කරන්න ඕනි. සර් ගොඩාක් අපිව උනන්දු කළා. හැම තිස්සෙම පස්සේ හිටියා. සර් ගොඩාක් අපිට මඟ පෙන්නුවා. සර් තමයි කිව්වේ කොහොමද කරන්නේ, කොහොමද ඉන්නේ කරන්නේ, මොකද දැන් ඊළඟට කරන්නේ කියලා අහනකොට ඒකට උත්තරේ වශයෙන් තමයි මම මේව හැම තිස්සෙම කළේ. මොකද සර් කියනවා මේක මට නම් යන්න يعني මේක කරන්න බෑ මේ විදිහට කියනකොට මම ඒ වෙනුවෙන් පිළියමක් දුවා. ඒ වගේම අපේ හිටපු අධ්‍යක්ෂකතුමිය සමන්තා රාමචන්ද්‍ර පැතිගේ ගොඩාක් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. මැඩම් ගොඩාක් හැමතිස්සෙම මගේ පස්සේ හිටියා. මේ වැඩේ කරනකොට මේ කොවිඩ් වලට වැඩ කරද්දී හැමතිස්සෙම ඒගොල්ලෝ මගේ පස්සේ හිටියා. මට ගොඩාක් උදව් කරා. ඊට අමතරව මං හිතන්නේ කොවිඩ් වලට වැඩ කරලා ගෙදර එන්න බැරුව ඉන්න වෙලාවෙදී මගේ දරුවෝ දෙන්න බලාගෙන හිටියා මගේ අම්මයි තාත්තයි. ඒගොල්ලෝ ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම ඇයි ඔයා මේ රැ වෙනකන් ඉන්නේ නැත්ති කියලා අහලා එහෙම කරදර කරන්න දුන්නා. මගේ මහත්තයා ඇත්තටම මට ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම දරුවෝ දෙන්නත් මන් නැති දුක දරාගෙන ඒගොල්ලෝ අත්තම්මයි සීයයි අපච්චි එක්ක එකතු වෙලා ජීවත් වුණා. මං හිතන්නේ ඒ කොවිඩ් කාලේ ඇතුළතම මට යාළුවෝ ගොඩාක් මගේ හැරුණා. ඒ වුණාට මං හිතනවා මේ දේවල් එක දැන් වෙන දේවල් එක ඒ කාලේ කරපු කැපකිරීම සාර්ථකයි කියලා මට සතුට වෙනවා.
කොවිඩ් හීරෝ කෙනෙක් විදිහට අභිෂේක ලැබීම ගැන ඔබට තිබෙන හැඟීම මොන වගේද? ඇත්තටම මේක මගේ ජීවිතේ මන් ලැබපු ලොකුම වාසනාවක්. මට ඇත්තටම ලොකු අවංකවම සතුටක් දැනෙනවා මේක ගැන. මොකද මේක වෙනුවෙන් මං අර ඇප්ලිකේෂන් එකක් දාන්න කියලා කිව්වෙත් අපේ ඩිරෙක්ටර් මැඩම්. මම දැනගෙන හිටියේ නෑ මේක ගැන. මැඩම් කිව්වා මේ ඇප්ලිකේෂන් එක පුරවලා දාන්න කියලා. මම ඒක දැම්මා විතරයි. එතකොට ඊළඟට හැම දෙයක්ම ඒ ජජ් බෝඩ් එකෙන් තමයි තෝරලා තිබුණේ. මාව ඉන්ටර්විව් කළා. ඒ ඉන්ටර්විව් කරන එක විතරයි මම දන්නේ. ඊට අමතරව මොකද වෙන්නේ කියලා දන්නේ නෑ. ඒ නිසා මං හිතන්නේ මං කරපු වැඩවලට ස්වභාව ධර්මයෙන්ම මට මේදී ලැබුණා කියලා. අවංකව කැපවීමෙන් වැඩ කරන්න ගිහිල්ලා මේ ත්‍රිදවීම් කඩාවැටීම් ඔබට ඇති වුණේම නැද්ද? අනන්තයි අප්‍රමාණයි. මං හිතන්නේ අදටත් සමහර වෙලාවට එහෙම වෙනවා. ගොඩාක් හිත රිදෙන තැන් සමහරලාට තනි වෙන තැන් කොන් කරන තැන් සමහර විට කොවිඩ් එකේ වැඩ කරපු නිසා කොවිඩ් එකේ වැඩ කරලා රෝගියෙක් බලන්න සමහරලාට අපේම රෝහලට ගිය අවස්ථාවල් වල හිත රිදෙවිලා තියෙනවා. මේ කියන්නේ අපි එතන ඉඳලා මෙතෙන්ට ආවම නිකන් කොන් කරන ගතියකුත් තිබ්බා තියෙනවා. එහෙම තිබිලා තියෙනවා. හැබැයි කියන්න ඕනේ මේ මගේ ගෙදරවට ඉන්න කට්ටිය නම් ගොඩක් කට්ටියගේ නිලධාරින්ගේ ගෙවල් ආවට හිටපුවාට ඒගොල්ලෝ ගොඩක් නරක විදිහට සලකලා තිබුණා. හැබැයි මගේ ගියවට හිටපු හැම කෙනෙක්ම නිම්මිදුව පරිස්සමින් ඉන්න හොඳින් ඉන්න කියලා ඒගොල්ලෝ නිතරම මට ආශිර්වාද කරා. මං කියන අනුග්‍රහයක පහන පත්තු කළ හැමදාම මට අරගෙන එනවා මගේ පුතේ ඔය අත ගහන්න කියලා. ඒ වගේ මාව බලාගත්ත මේ මගේ ගෙවල් අවතය. හැබැයි හිත රිදවීම අනන්තයි අප්‍රමාණයි. සමහර වෙලාවල් වලදී අගේ කරන්න ඕන තැන්දී අගේ කිව්වේ නැහැ. සමහර වෙලාවල් වලදී ගොඩාක් දුක හිතුණා. සමහර වෙලාවල් වලදී මං හිතන්නේ ඇඬුවා ගොඩාක් අඬලා තියෙනවා. එහෙම වුණා කියලා මම ඒක සැලුන්නේ හිතෙනවා. මම ගෙදර ඇවිල්ලා දැන් මගේ දුක බෙදා ගන්න ඇත්තටම මට හොඳ පවුලක් ඉන්නවා. ඒ නිසා මමගේ මහත්තයත් එක්ක හැමතිස්සෙම මේක ගැන කියනකොට එයා මට කියනවා ඔයාට කරන්න තියෙන්නේ ඔයාට නම් කරන්න තියෙන්නේ ඔයා ඒක කරන්න. එතකොට ඒක පස්සේ අනිත් ඒවා ගැන හිතන්න එපා, දුක් වෙන්න එපා කියලා. මොකද මගේ දුක බෙදා ගන්න මට ගෙදර කට්ටිය හිටියා. ඒ නිසා මේ ගෙදර ඇවිල්ලා දුක කියලා ආපහු ඊට පහුදා හොඳ ජවයකින් ආයන්න පුළුවන් වගේම මං හිතුවා. මං තමයි මේ වැඩේ මේ වෙලාවේ කරන්න ඕනි මේ වැඩේ. ඒ වගේම රෝහලේ ගොඩක් වෙලාවට හැමෝම නිමිමිස් මොකද කරන්නේ මේකට මොකද කරන්නේ කියලා හැමෝටම කෝඩිනේෂන් එක මගෙන් ඕනේ වුණා. ඉතින් මං හැම වෙලෙම පිනිච්චා. එතකොට අර දුක ඒව ටිකකින් අමතක වෙලා මගේ වගකීම කියන එක ආවා. ඒ නිසා තමයි මං හිතන්නේ ඉස්සරහට ගියේ. ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද? කවුන්සලින් ඩිප්ලෝමා එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මම ගොඩක් කැමැත්තෙන් ඉන්නව තව ටිකක් කල් ගිහපුවාම රෝගීන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් කවුන්සලින් පැත්තෙන් ලොකු උදව්වක් කරන්න. මොකද එන රෝගීනුත් ඇත්තටම අසරණයි. ඒ වගේම කාර්ය මණ්ඩලයත් අසරණයි. අපිට ගොඩාක් වැඩ තියෙනවා කරන්න. එතකොට මේ වැඩ කරන ගමන් එන ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න විදිහට ඒකට උදව් කරන්න මම මේ පාඨමාලාවෙන් පස්සේ බලාපොරොත්තු වෙනවා. මගේ අනාගත බලාපොරොත්තුව තමයි කවුන්සලින් කරලා රෝහල් කාර්ය මණ්ඩලයට වගේම රෝගීන්ට උදව් කරන්න. හොඳයි, අපි ඔබට ග්ලෝබල් මීඩියා චරිත වෙතින් සුබ ප්‍රාර්ථනා කරනවා. හොඳයි, නිම්ම ජයසේකර මහත්මියත් සමග සිදු කළ මේ කතාබහ ඔබට සමාජයට වැදගත්යි සිතනවා නම් බොහොම කැමැත්තෙන් ආරාධනා කරනවා ග්ලෝබල් චරිත සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලා. තවත් දවසක මේ වගේම අපූරු විශේෂ චරිතයක් සමග හමුවීමේ බලාපොරොත්තුවේ අදට සමුගන්නවා. මම ග්ලෝබල් මීඩියා චරිත වෙනුවෙන් දිනිති සෙන්දනායක.